අයිබෝවන් වෙලාව YouTube නාලිකාවට ඔබ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි නුහුරු නුපුරුදු දේවල් ටිකක් අපි මේ ජීවන චක්‍රයේ සිදුවෙනත් අපි බලනවා නිකන් කවුරු හරි ග්‍රහයෙක්වත් අපිත් එක්ක තරහ වෙලාද දන්නේ නැත්නම් අපේ ග්‍රහයේ අපිට හිතයිශී ග්‍රහයෙක් වෙවිලා තව එක්කෙනෙක් කියලා පොඩ්ඩක් චණ්ඩි පාට් එකක් දාලා එයා හිත කළාද දන්නේ කියලා අපි පොඩ්ඩක් විශ්වෝප වෙනවනේ අනේ විශ්වපෙල ගිහිල්ලා බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඒ අපේ ග්‍රහ චක්‍රය අනුවනේ හැබැයි මේ අපේ රටේ ලෝකේ ග්‍රහ චක්‍රයත් හිටි හැටි වෙනස් වීම වලට භාජනය වෙනවා අන්තිම වෙනස් වීමක් තමයි මේ පහුගිය දවසක සිද්ධ වුණු සෙනසුරු මාරුව ඉතින් මේ සෙනසුරු මාරුව අපි නම හෙව්වත් බයයි සෙනසුරා කිව්වම ඉතින් මේ මාරුව කොහොම වෙයිද අපේ රටට අහලා බලමු ජෝතිර්වේදිනී කිවිපති කල්යاني හේරත්නගේ මහත්මියගෙන් අයබෝන ඔබතුමියට අයබෝවන් විෂ්ණුට බටකොල කවපු සෙනසුරු පහුගිය දවසක මාරු වුණා අත වශයෙන්ම මේ බෝසතාණන් වහන්සේටත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවේ දෙන්න මේ සෙනසුරු හේතුණයි කියලා ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍ය කියනවා ඔව් ඒ කියන්නේ ඒ තරමට මේ සෙනසුරු හරි පීඩාකාරී ග්‍රහයක් විදිහට තමයි හඳුනගෙන තියෙන්නේ හරි හිතුවක්කාරී හිතුවක්කාරී ග්‍රහයක් විදිහට නමුත් අත වශයෙන්ම මේ ග්‍රහ ලෝකයේ මේ මිනිස්යාට ඉතාම හිතවාදී හොඳම ග්‍රහය සෙනසුරු නෑ ඒක සමහරට පළවෙනි වතාවට ඇහුවොත් දන්නේ නැහැ මොකද සෙනසුරු ඉරාස්ටිකයක් කිව්වහම සෙනසුරු දසාව කිව්වහම ඊට පස්සේ මේ සෙනසුරුගේ අතුරු දසාවක් කොහොම යෝගිනී දසාවක් කොහොම හරියට බය වෙනවා අත වශයෙන්ම සෙනසුරු කියන්නේ ආධ්‍යාත්මික ග්‍රහය නෑ ධර්මානුකූලව ජීවත් වෙන අයට කිසිම කරදරයක් නැහැ මේ සෙනසුරු හඳුන්වන්නේ පාතාලයේ දෙවියෝ කියලා නෝ ඒ කිය පාතාලයේ දෙවිය නැත්නම් පාතාලයේ රජුරු ඒ පාතාලයේ රජුරුගේ කාර්යභාරය මොකද්ද එයාගේ කාර්යභාරය සුද්ධ පවිත්‍ර කරනවා මොනවාද සුද්ධ පවිත්‍ර කරන්නේ පාපතරයන් ඉවත් කිරීම තමයි යාගේ කාර්යභාරය ඒ නිසා කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබලා තියෙන ලංකා කේන්දරයේ නිවැරදි නැහැ කියලා කොටසක් කියනවා නමුත් අත වශයෙන් මේ රටකට කේන්දරයක් හැදෙන්නේ රටක පාලන තන්ත්‍රයේ ඇති වෙන එක හැදීමයි රාජාණ්ඩු ක්‍රමයෙන් වෙනස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අපි නිදහසක් ලැබලා එතකොට රටටද මරණකාරක රටට මරණකාරකයි කියලා කියන්නේ රට නියෝජනය කරන රට පාලනය කරන රටේ නායකයාටනේ ඔව් එතකොට රටේ නායකයාට මරණකාරක වෙන්නේ කොහොමද එහෙමනම් ඔහු දෙහැම කෙනෙක් නොවේ ඉති රාජා භවතු ධම්මිකෝ කියලා නේ කියන්නේ රජයේ දෙහැමිව නැත්තම් රජයේ දෙහැමින රාජ්‍ය පාලකයා දෙහැමි නැත්තම් ඒක මරණකාරකයි තමයි කොහොමද මේ මරණකාරක වෙන්නේ මේ මේ කියන්නේ මෙයා මේ රාජ්‍ය පාලකයා මරලා දානවා ජීවිතේ නැති කරනවා කියන එක නෙමෙයි. එහෙනම් එයාගේ රාජ්‍යත්වයේ මරණය සිද්ධ වෙන්නේ. ඔව්. මේ රාජ්‍යත්වයට මරණය සිද්ධ වෙන්නේ කොහොමද? මේ සෙනසුරුට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. සෙනසුරු හැමතිස්සෙම නියෝජනය කරන්නේ පහළ මට්ටම. මහ ජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු. නෝ. මේ මහ ජනතාව නියෝජනය කරන සෙනසුරු බලවත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. හ්ම්. එයා තමන්ගේ මේ රටේ ලග්නේ ඔළුවට ඇවිල්ලා බලවත් වෙලා ජනතාව නැගිටවල තියෙනවා. දැන් තමයි නැගිටලා ඉන්නේ. දැන් නැගිටලා ඉන්නේ ජනතාව. ඔව්. ඒතර මේ ජනතාව නැගිටලා තියෙන්නේ කොහොමද? නිකම්ම නැගිටලා නැහැ. මෙයා නැගිටලා තියෙන අවි ආයුධත් ඒ කවි ආයුධ කියන්නේ මේ බෝම්බ, කඩු, කිනිසි මේ පතුරුම් පුරවගත්ත ඒවත් එක්ක නෙවෙයි. සෙනසුරුගේ අවි ආයුධ තමයි බුද්ධිය. සෙනසුරුගේ අවි ආයුධ තමයි සාධාරණත්වය. අවංකත්වය. මේ කියන්නේ නිර්භීත කණ්ඩායම් ඉදිරියට ගෙන යාම. යා නිර්භීත කණ්ඩායම් ඉදිරියට ගෙන යාමේදී හැම විටම මේකට තව කණ්ඩායම් එකතු කරගන්නවා ග්‍රහ ලෝකෙ. මේ අවස්ථාවේ යා කුජ ග්‍රහය එකතු කරගෙන තියෙනවා. කුජ ග්‍රහය විතරක් එකතු කරගෙන යන්නේ නැහැ. යා මේ අවස්ථාවේ සිකුරු ග්‍රහයත් එකතු කරගන්නවා. කාන්තාව නියෝජනය කරනවා. ඒ කියන්නේ ආකර්ෂණීය දේවලුත් එකතු කරගෙන තියෙනවා. යව. එතකොට මේ කාල සීමාව හිතන තරම් පහසුවෙන් රජයකට මර්ධනය කරන්න බෑ
මේ සෙනසුරු මාරුවට මේ වර සිද්ධ වෙච්ච සෙනසුරු මාරුව 1993 සිද්ධ වෙච්ච සෙනසුරු මාරුවට වඩා ප්‍රබලයි ඒ වෙලාවේදී කුජ ග්‍රහය හිටියේ සප්තම දෘෂ්ටියෙන් සිංහ රාශි මේ අවස්ථාවේදී සෙනසුරු ග්‍රහය ඉන්නේ කුජ ගැන කතා වෙච්ච දිනට රාශියේ ඊළඟ කුජ ග්‍රහයත් එතන ඉන්නවා සිකුරුත් එතන මේ මොහොතේදී ප්‍රබල විදිහට සමස්ත ජනතාව මහ ජනතාව එක හඬින් නැගී සිටලා මේ වැරදි තැන් නිවැරදි කරගෙන තමන්ට වෙච්ච වැරැද්ද නිවැරදි කරලා හැම පැත්තක්ම සංශෝධනය කරගෙන ඉදිරියට ගමන් කිරීම මේ කෙටි කාල සීමාව තුළ සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මම වගකීමක් ඇතුව කියනවා මේ ජූලි 6 වෙනිදාට ප්‍රථමයෙන් සෙනසුරු මේ කාර්යභාරයේ 50% සීමා කරනවා කියලා ඊට පස්සේ ඔහු වක්‍ර වේවි ඒ වක්‍ර වුණාට ඒ වක්‍රේ තරම් ප්‍රබල වෙන්නේ 2023 ජනවාරි 19 වෙනිදායින් පස්සේ බිඳුවෙන් පටන් අරගෙන මේ රට හරිතැනකට ගමන් කරයි ඒ වගේම මේ සෙනසුරු මාරුව මේ විදිහට සිද්ධ වෙලා තියෙද්දි මේ ගුරු ග්‍රහය आर्थिक हूँ का शक्ति मत गोईत सी मेरे सिद्ध नेपच्यून गेन मैं आप पीड़ावट पाते पुद्गलिक केन्द्र वाले नेपच्यून प्लूटो यूरेनस वगे ग्रह बल पैन लोक आये केन्द्र यदि समस्त विशाल भूमि प्रदेश बल पे बल पैम तो मुदल हितने हितने विधि लबागन बेरी इवागे मार्ग पेनी पेनी नती बल पैम ये पीड़ा वनीसा ටිකක් අමාරුවෙන් යදගෙන යන්නේ. එනිසා මේ වෙලාවේදී වෙනස් විය යුතු තැන් අනිවාර්යයෙන්ම වෙනස් කිරීමේ කාර්යභාරය සෙනසුරු බාර අරගෙන තියෙනවා. ඒකට සහයෝගය දෙනවා කුජ ග්‍රහය. ඔව්. මේ කුජ ග්‍රහය මේ සහයෝගය දෙන ගමන් මැයි 18 වෙනිදා දෙවැන්නට ගමන් කරනවා. දෙවැන්නට ගමන් කරමින් දෙවැන්නේදී කෙන මුදල් පිළිබඳ ආර්ථිකය පිළිබඳ වංචනික දේවල් පිළිබඳ කිසියම් වැරද්දක් කොහේ හරි වෙලා තියෙනවා නම් ඒ වර අවුස්සි ඇවිස්සි මේ කියන්නේ අර කුණු අවුස්සන ගතිය අන්න ඒක මතු කරලා නීතිමය පැත්ත ඉහළට ගෙනල්ලා නීතිය පණ පිහිටවන ආකාරයට සෙනසුරුගේ බලයත් එක්ක එකතු වෙනවා මොකද මෙතනදී දෙවැන්නේදී මේ කුජ උදව් කරන්නේ ගුරු ග්‍රහය ගුරු කියන්නේ හැමතිස්සෙම සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ ගරු කරන දේවත්වය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ දෙවියන්ගේ බලය දෙවියන්ගේ රැකවරණය ලබා ගන්න පුළුවන් කාල සීමාව අපට අනාගතයේදී උදා වෙනවා. හැබැයි මේක මේ අර රිදී බන්දේසියක් උඩ තියලා බාර දෙනවා වගේ හම් වෙන්නේ නැහැ. හුඟක් දුක් විඳලා මහන්සි වෙලා අරගෙන යන්නේ. හැබැයි මම පැහැදිලිව කියනවා මේක මර්ධනය කරන්න සූදානම් වෙන්න එපා. මර්ධනය කරන්න සූදානම් වුණොත් මර්ධනය කරනවා කියලා හිතපු තැන ඉඳන් හිතන කෙනාටත් මේක සාපේ බවට පත් වෙනවා. මොකද ඒ තරමටම සෙනසුරු දරුණු. නෑ. ඒ තරමටම මේවලු අවස්ථාවේ සෙනසුරු දරුණු. සෙනසුරු පොඩ්ඩක්වත් බිය නැතුව තනියම යන ගමනක් නෙවෙයි. මොකද මේ වෙලාවේ මේ සෙනසුරු ගමන් කරන තැන සෙනසුරුට ප්ලූටෝගේ ශක්තියත් ලැබිලා තියෙනවා. ඊළඟට ලෝකායන කේන්දරයේ ඇතුලේ රාහු සතුරු බලයෙන් ගමන් කරන මේෂ රාශි හිතන තරම් පහසුවෙන් ලේසියෙන් රාජ්‍ය තන්ත්‍රයට ගැළවිලා නිදහස් වෙලා යන්නේ. එනිසා මහ ජනතාවට මම අවධාරණය කරනවා ඔබ ප්‍රචණ්ඩ වෙන්න එපා. ඔබ ආධ්‍යාත්මිකව ඔබ කරන හැම දෙයක්ම හිතට එකඟව කරන්න. ඔබට ඒ ශක්තිය ලැබේවි. ඔබට සීල දෙවි දේවතාවුන්ගේ ආශිර්වාද ලැබේවි. ඊළඟට වැඩිහිටියන් මෙතෙක් කල ගැති මානසිකත්වයෙන් තමන් එකතැන පල්වෙලා මේ පුද්ගල මූල කණ්ඩායම් වලට අවනත වෙලා ගමන් කරපු එක වෙනස් වේවි. ඒ වෙනස් වීමට මේ ග්‍රහචාරයෙන් ඔබට මඟ පෙන්වා දෙයි. මේ අවදි කිරීම කුජ සිකුරු යෝගීන් තරුණ කණ්ඩායම් එකතු වීම මේ අරගලේ
මේක ඇවිල්ලා විප්ලවයක් නෙවෙයි මේ කාරගලිය මේ අරගලිය කියලා කියන්නේ මේ අරගලිය ඇතුලේ තියෙන්නේ මේ ගැඹුරු චින්තනය ශාස්ත්‍රීය පසුබිම මොකද දැන් විප්ලවයක් කිව්වොත් ඒ විප්ලවය එක්තරා පන්තියකට සීමා වෙනවා මේක කිසි කෙනෙකුට සීමා වෙලා නැහැ මේක හරියට විවෘතයි මේක ඉහළින්නම් පහළට සිරසතට හැම පැත්තෙම ගලාගෙන ඉන්නේ සිව්දක යා කරනවා ඔක්කොම යා කරලා එකට එකතු කරලා තියෙනවා විශ්ව ශක්තිය ගුණ කරලා තියෙනවා එතකොට මේ සෙනසුරු ඇයි මෙතෙන්ට මේ තල්ලු කරගෙන ගිහලා මේක මේ ගෝල් පේස් පිටනියට එකතු කළේ ගෝල් පේස් පිටනියට එකතු කළේ ඒක ඉස්සරහ තියෙන මොහොද පිරිසිදුම වතුර පවිත්‍ර වූ වතුර දෙන්නේ මේ වතුරට කවදාකවත් ලේ මුසු වෙන්නේ නැහැ කවදාකවත් ලේ මුසු වෙන්න සෙනසුරු ඉඳ තියන්නේ එහෙනම් වාද්‍යාත්මික ඊළඟ සිවුලම සර්ව ආගමික ශක්තියෙන් එතෙන්ට එකතු කරලා තියෙනවා ඔව් මෙතෙක් කල ભેද බින්න වෙලා තිබුණ සමාජයේ එක තැනකට ගොනු කරලා තියෙනවා ඒ වටිනා මෙහෙවර ඒ යුග මෙහෙවරේ කාර්යභාරය කිරීමට සෙනසුරු ග්‍රහයන් මේ වෙලාවේ ලොකු උදව්වක් උපකාරයක් කරලා දීලා තියෙනවා ඒ නිසා මේ සෑම කෙනෙක්ම තම තමන් හදවතින් අවංකව තනි තනිව ආධ්‍යාත්මිකව නැගී සිටින්න ඔබට ජය ඒකාන්ත රට රටක් විදියට නැගී සිටින බව මම නිර්භය ප්‍රකාශ කරනවා වැරදි කරුවන්ට දඬුවම් ලැබෙනවා නිවැරදි කරුවන් රජපුතුට යනවා හොරාට වුණත් හැමදාම හොරා කන්න බෑනේ හොර මාට්ටු වෙන වෙලාවක් තියෙනවා එහෙම හොරාගේ හොර මාට්ටු වුණාට පස්සේදී රජෙක්ුණත් සුනකයෙක් බවට පත් වෙනවා අන්න ඒක නිසා හොරා කන්න යන්න එපා රජෙක් නම් රජෙක් විදිහට නියැදිලා අවසන් ගමන් යා යුතුයි රජා සුනකයා වෙන්න ඕනේ නැහැ සිංහයා සිංහසෙයියාවෙන් ගමන යා යුතුයි හිවලෙක් විය යුතු නැහැ එහෙම වෙන්න ගියෝතින් සෙනසුරු නවතින්නෙත් නෑ අන්න ඒක නිසා හරිදි හරියට කරන්න කාගෙන්වත් හොරා කන්න යන්න නැතිව එතකොට තමයි ඔබට යහපත් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් සෙනසුරට බය වෙන්න අවශ්‍ය නෑ එතකොට එයා හරි හොඳ යාළුවෙක් වෙනවා එතකොට ඒ කාරණාවන් තමයි අද අපි මේ කතා බහ කළේ වේලාව YouTube නාලිකාවේ ඉතින් සෙනසුරු මාරුව රටට බලපාන්නේ එහෙමනම් අපි ඒ විදිහට හැදගෙන ඉන්දියන් සාගරේ මුතු වෙතේ පෙරදිග ධාන්‍යාගාරය යලිත් අපි ස්ථාපිත කරමු අපිට පුළුවන් බැරි වෙන්නේ උත්සාහ කළොත් ඉතින් ඒ කාරණාවත් කියනකම සමුගන්න සූදානම් වෙන්නේ අද සම්පත්දායකත්වය ලබා දුන්නු ජෝතිරු වේදිනී කිවිපති කල්යاني හේරත් මැනිකේ මහත්මියට අපි ස්තුතිවන්ත වෙමු ඔබතුමීට බොහොම ස්තුතියි මේ පෞරාණික ඥානය ඔස්සේ අද මේ කතා බහට එක් වුණාට ගිහින් ඉන්නත් අයිබෝ වේව ඔබතුමියට අයිබෝ වෙන් තිරුවන් සරණයි ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් අයිබෝ වේවා තිරුවන් සරණයි අපි ගිහින් එන්නත්